එර ආදරය කරන දැක් එකනේ ශරීරයේ ශක්තිය අපි වගේ මනුස්ස ය වෙච්ච කට්ටියට ශරීරයේ ශක්තිය තවදුරටත් අදාළද නෑ හැබැයි ගෙදර ඉන්න අම්මා කෙනෙක් ඒ වෙලාවේ කිව්වොත් එහෙම දැන් ඔය කොයි ශක්තිය තිබ්බත් මම රස්සාවට යන්න නැත්නම් මට ආර්ථිකයේ හයියක් නැත්නම් මොන දේ තිබ්බත් වැඩක් නෑනේ වගේ එකක් ආවොත් ඒ කියන්නේ ආර්ථිකයක් තිබුණත් වැඩක් නෑනේ මානසික ශක්තියක් නැත්නම් මං එහෙම ඇහුවා මොනතරම් ආර්ථිකයක් තිබ්බත් මොනතරම් රස්සාවට ගියත් ඔබට ඔබේ මානසික අම්මා කෙනෙක් හැටියට ඒ අම්මට ස්වභාවයෙන්ම ඊළඟ પરම්පරාව හදන්න එන ශක්තිය ඔබ හොයාගෙන නැත්තම් ඔබට මොන ආර්ථිකයක් තිබ්බත් මොන රැකියාවක් තිබ්බත් වැඩක් තියනවද නැහැ කියන්නේ ඒක දෙපැත්තට ප්‍රශ්න අහන්න පුළුවන් කාරණයක්. එතකොට එතනයි අපි තේරුම් ගන්න ඕනේ බොහෝ විට කාන්තාවන්ගේ ප්‍රශ්නේ ඔවුන් උන්ගේ ශක්තිය දන්නේ නැහැ. ඔවුන්ගේ ශාරීරික ශක්තිය උන් හොයාගෙන නැහැ. ඔවුන්ගේ මානසික ශක්තිය හොයාගෙන නැහැ. මේ දෙකේ සම්බන්ධතාවය හදාගෙන නැහැ. එතකොට උන් හැමදාම අසරණයි. මොකද අපිට සාහිත්‍ය ඇතුලේ වෙන්න පුළුවන්, ඉතිහාසය ඇතුලේ වෙන්න පුළුවන්. කාන්තාවන් වින්දිතයන් කළායි හදලා තියෙන්නේ. වික්ටිමයිස් කරවලා තියෙන. ඒගොල්ලන්ගේ මානසික ඒගොල්ලන්ට කියලා දීලා තියෙනවා දුකින් ඉන්න. දුක් විඳින්නයි ඔබ ඉන්නේ. ජීවිතේ අපිට කියනෝ නේද? ගෑණික් වුණාම මාර දුකක් කියලා. මන් දන්නේ නැහැ. මන්න හරිම සතුටින් තමයි ගෑණික් කියලා ඉන්නේ. ගෑණි කීම ගැන මම සතුටුයි මම දන්නේ නැහැ ඊළඟ ආත්මෙත් මම ගෑණි කෙනාසෙ එහෙම එකක් තියෙනවා නะ හරි ඒ කියන්නේ ඇයි ඒ දුක කාන්තාව වුණාම දුක් විඳින්න ඕනේ මොකද ඒගොල්ලන්ට ඒ කාන්තා ශරීරයක සතුට විඳින්න නැහැ කාන්තා හිතක ඒ හෝමෝන ක්‍රියාවලිය ඇතුලේ දුකක් තියෙනවා කියලා මම කියන්නේ මේසම ඒ ක්‍රියාවලිය ඇතුලේ විඳිනේ ගන්නවත් දෙන්නේ නැහැ මොකක් ධර්මතවාද ටිකකින් වහලා දැන් ඒ ශක්තිය කොහොමද කාන්තාවක් හොයාගන්න ඕනේ ඒක තමයි අපි මං හිතන්නේ මේකේ තියෙන ජෑනි එක කියලා කියන්නේ ඒකට කාරණා ටික තමයි මම මුලින්ම කිව්වේ අපි සමාජයක් හැටියට ගත්තත් අම්මා කෙනෙක්ගේ ශක්තිය නෙවෙයිද ගෙයක් පවතින්නේ ශක්තිමත් අම්මා ඉන්න අම්මලා ඉන්න ගෙවල් හරිම ශක්තිමත් ළමයි ඒගොල්ලන්ගේ මාර්ගයේ පහදිලිව පහසුවෙන් යනවා හැබැයි අම්මා කෙනෙක් අවුල් කරගත්තු තැනක පවුලක හැමදෙස්sem දරුවෝ අයාල යනවා අඩාල වෙනවා තාත්තා කෙනෙක් හොඳ වුණොත් මම කියන්නේ හැමදෙස්sem එක බෝනස් එකක් හැබැයි සැලරි එක වගේ තියන්නේ අම්මාගේ ශක්තිය මොකද අම්මා ස්මාර්ට් නම් ළමයි ස්මාර්ට් අම්මා ශක්තිමත් නම් ළමයි ශක්තිමත් හැබැයි තාත්තා කෙනෙක් ශක්තිමත් වුණා කියලා අම්මා දුර්වල නම් සමහර ළමයි දුර්වල වෙන්න පුළුවන් මොකද වැඩිපුර ඉන්නේ අම්මත් එක්ක අම්මගේ බඩේ ඉඳලා ළමයා එළියට එන්නේ වැඩි කාලයක් ළමයා ඉන්නේ අම්මත් එක්ක එහෙම වෙන්න ඕන කියලා කියන්නේ නැහැ තාත්ත කෙනෙකුට එන්න පුළුවන් තව කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන් නමුත් අපි කැමතුණා නැත්නම් අපේ වගේ ලංකාවේ රටක වැඩිපුරම දරුවෝ ඉන්නේ අම්මත් එක්ක කාලයකට එතකොට ඔබ අසරණ ඔබේ මහත්යගින් ජීවිතයේ අයදින ආදරේ අයදින කෙනෙක් නම් ඔබ දුර්වලයි ඒ දුර්වල අම්මගේ දරුවෝ දුර්වල වෙනවා අනිවාර්යෙන්ම එයා දකින්නේ දුර්වල අම්මා කෙනෙක් තන ශක්තිමත් කියන්නේ අපි තමු එළියට ගියත් එයා දන්නවා කතා කරන්න ප්‍රශ්නයක් ආවත් ඒක හැන්ඩල් කරන්න දන්නවා එයා බය නැහැ එහෙම බය නැති අම්මා කෙනෙක් දකින්න දරුවෝ කිසි දෙයක් ගැන වරි වෙන්නේ නැහැ දුක් වෙන්නේ නැහැ ඒගොල්ලෝ නිදහස ඒගොල්ලන්ගේ ජීවිතේ විඳලා ඒ ජීවිතේ ඒගොල්ලන්ට අදාළ වයසට දේවල් කරගනිමින් ඒගොල්ලන්ගේ ජීවිතේ ඉස්සරහට යනවා එතකොට අම්මා එහා ගෙදරට බය නම් අම්මා ජීවත් වෙන්න බය නම් අනිත් අය මොනවාර හිතයි කියලා එයා මහත්යට බය නම් නේද ලෙඩ රෝග වලට බය නම් ඒ ගෙවල් වල අපි තුමුකෝ දැන් මිත්‍යා විශ්වාස වලට බය නම් ඒව පස්සේ යනවා නම් අනිවාර්යයෙන්ම ඒ ගෙදර අපි මම කියන්නේ දුර්වල ගැබ් බවට පත් වෙනවා එතකොට වෙන වෙන අනම්මනම් වලට මිත්‍යාවන් වලට ප්‍රශ්න වලට ගේ ඇතුළට එන්න ඉඩ තියෙනවා